ඉන්දියාව ගෙන්න ගන්නවා වගේ සිටියට 35ක අඩුමිලකට ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි රුසියානු තානාපතිව මම ගිහලා පෞද්ගලිකව හමු වුණා. හැබැයි මේ වෙනතේ කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලරර් එකක් දෙන්න කියලා නම් අපිට නම් විදුලි බල අපේ ඇවිල්ලා කතා කරලා නැහැ. රුසියානු තානාපතිවරයා විතරක් නෙමෙයි ඒ සමාගම් වලට පෞද්ගලිකව ලියලා තියෙනවා. තාම මේ වෙනකත්තේ එහෙම 135ක් අඩුවෙන් දෙනවා කියන එකක් අපිට කොහෙවත් ලැබිලා නැහැ. එල් ගෙන්වා ගැනීමට එතුමා රුසියාවේ අර ඉන්දියාව ගෙන්න ගන්නවා වගේ සිටියට 35ක අඩුමිලකට ඩිස්කවුන්ට් එකකට ගෙන්න ගන්න ක්‍රියා නොකරන්නේ ඇයි මේක ඉතා වැදගත් කරුණක් මම හිතන්නේ එතුමා එකට යමක් කියයි අපට අර කතානායකතුමනි එක මතු කරපේ හොඳයි ඔබතුමා ඊයේත් හරි පෙරේද හරි මේ මතු කරලා තිබුණා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා 135කට හරි නැත්නම් ඩොලර් 35කට හරි ගන්න පුළුවන් යෝජනාවක් තියෙනවා නම් ඒ සම්බන්ධයක් තියෙනවා නම් ඔබතුමා මැදිහත් වෙලා එක් කරන්න අනිවාර්යයෙන්ම අපි ගිවිසුම් ගත වෙන්නම් ඔබතුමා කියන සමාගමත් එක්ක කිසි ගැටලුවක් නැහැ රුසියානු තානාපතිතුමා මම ගිහලා පෞද්ගලිකව හමු වුණා රුසියානු තානාපතිතුමා දුන්නා සමාගම් හතරක නාම ලැයිස්තුවක් රුසියානු රජය කිව්වේ රජය කරන්නේ නැහැ මේ ඉන්ධන ගනුදෙනුව කියන එක රජයන් අතර කරන්නේ නැහැ කියන එක ඒ වගේම රජයෙන් ණය පහසුකම් ලබා දෙන්නේ නැහැ කියන එකත් කිව්වා නමුත් ඔවුන් පැහැදිලිව කිව්වා මේ සමාගම් හතරට ලියන්න ලියලා අපේ අවශ්‍යතාවය කියන්න හැබැයි එකම ක්‍රමේ තමයි රුසියානු සමාගම් එකඟ වුණොත් එකඟ වෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තමයි ඔවුන් එන්නේ. ඔවුන් එකඟතාවය පළ කරයි ඔවුන්ට දෙන්න පුළුවන් ප්‍රමාණය ඔබ කැමතිනම් ඒ මිල ගණන් වලට එකඟ නම් ඊට පස්සේ ටෙන්ඩර් එකෙන් පිට ගිහිල්ලා ඔවුන් එක්ක දීර්ඝ කාලින ගිවිසුම් වලට ගිවිසුම් ගත වෙන්න කියන එක. මේක තමයි ලබා දීපු පිළිතුර. ඒකට ඒ සමාගම් හතරටම අපි ලිපි යවලා තියෙනවා. ඒ සමාගම් හතරෙන් දෙකක් ඉවලා තියෙනවා අපේ ලිපිය ලැබුණා. අපිට අවශ්‍ය තොරතුරු දෙන්නම් කියලා දැනුවත් කරන්නම් කියලා. හැබැයි මේ වෙනතේ කවුරුත් ඇවිල්ලා ඩොලර් 35ට බැලරර් එකක් දෙන්න කියලා නම් අපිට නම් විදුලි බල අපේ ඇවිල්ලා කතා කරලා නැහැ. 130 එහෙම කතා කරලා නැහැ අමුතුවා. මම කිව්වේ ඒක තමයි ඔබතුමාගෙන් මම ගෞරවයෙන් ඉල්ලනවා ජේෂ්ඨ අමාත්‍යවරයෙක් හැටියට මේ කමිටුවේ ප්‍රධානියා හැටියට මම ඔබතුමා පත් කරන්නම්. මේ ඉන්ධන මිලදී ගැනීමේ කමිටුවේ ඉන්ධන මිලදී ගැනීමේ කමිටුව කරන්නේ නිලධාරීන්. නමුත් නිලධාරින්ට මේ වෙනතෙක් ඔබතුමා කියන ආකාරයේ 135කට හෝ 50කට හෝ 10%කට හෝ එහෙම අඩුවට තෙල් දෙනවා කියන එකක් ඇවිල්ලා නැහැ. අපේ යෝජනා 90ක් තියෙනවා ඇවිල්ලා. ඒ යෝජනා අනුවේ විවිධ පාර්ශ්ව ඇවිල්ලා කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ යෝජනා අධ්‍යයනය කරාම සමහර යෝජනා කිසිසේත්ම අපිට කළ නොහැකි යෝජනා. ඒ කියන්නේ සමහරු කියනවා දෙන්න පුළුවන් කියලා. හැබැයි අපි කිව්වම අපිට ගෙවන්න පුළුවන් ක්‍රමය මේක කියලා කිව්වම ඔවුන් කියනවා නෑ ඒ ක්‍රමයට අපි කංග නෑ කියලා. මොකද ඔබ තුමාලා දන්නවා මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වයක් එක්ක අපිට ගෙවීම් කළ හැකි එක ක්‍රමයයි තියෙන්නේ. අපිට එක දීර්ඝ කාලීන ණය ක්‍රමයක් ගන්න ඕන. දැන් ඉන්දියාවෙන් අපි ගන්නේ අපිට ඉන්දියාවේ ලැබිච්ච ණය ක්‍රම යටතේ අපිට වෙන විකල්පයක් නැහැ. ඉන්දියානු සමාගම් පමණයි ඔවුන්ට ඒ ටෙන්ඩර් එකෙන් ලබා දෙන්න පුළුවන්. ඒතර IOC එක හරි Reliance එක හරි ටෙන්ඩර් එක දැම්මම ඉදිරිපත් වෙන එක්කෙනා විතර අපිට ගන්න පුළුවන්. මේ මෙතෙක් කල් අපි කරපු ක්‍රමවේදෙ තමයි ටෙන්ඩර් කරාම එන්නේ. දැන් පහුගිය දවසේ ගත්ත බොරතෙල් නැවත් අපි ගත්තේ මේ තනි ටෙන්ඩර් එකක් දිලා නෙමෙයි. දාපු ප්‍රධාන ටෙන්ඩර් එකට ඉදිරිපත් වෙච්ච රුසියානු සම්භවයක් තියෙන සයිබීරියානු ක්‍රූඩ් ඔයිල් කියන එක තමයි අපිට ලැබිලා තියෙන්නේ. හැබැයි ඒක බේස් කරන්නේ සිංගප්පූර් ප්ලැට්ස් කියන ප්‍රයිස් එක තමයි බේස් කරන්නේ අපේ කණිත් තෙල් නීතිගත සංස්ථාව. හැබැයි මම නැවතවතාවක් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමා ජේෂ්ඨ හිටපු ඇමතිවරයෙක් හැටියට මම දන්නවා ඔබතුමා සත්භාවයෙන් මේ උදව් කරන්න ඉල්ලන්නේ. එහෙම යෝජනාවක් තියෙනවා නම් මම අපි කැමති ඒ යෝජනාව බලන්න. නමුත් මම රුසියානු තානාපතිතුමා හම්බුණා රුසියානු තානාපතිවරයා විතරක් නෙමෙයි ඒ සමාගම් වලට පෞද්ගලිකව ලියලා තියෙනවා. තාම මේ වෙනකත්තේ එහෙම 135ක් අඩුවෙන් දෙනවා කියන එකක් අපිට කොහෙවත් ලැබිලා නැහැ.